අවසරයි ඔබ එක්වන්නේ රාත්‍රී 9:30 ITN ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම නජිත් මාතරකේ මම කුෂාණී කෞශල්‍ය ප්‍රථම නවදහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත අලුත් අවුරුද්ද පිළිගන්න ජනතාව සූදානමින් ITN සූර්ය මංකල්‍ය ආනමඩුව සියඹලන් කොටුවේදී මාලදිවයිනින් නිදහස ලැබූ දෙහිවරයන් 21 දෙනා අද රාත්‍රියේ දිවයිනට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 125ක ණය මුදලක් උදාවන සිංහල දෙමළ අලුත් අවුරුදු නැකතට පැලයක් සිටුපා පරිසර සංරක්ෂණය වෙනුවෙන් පුරවැසි වගකීම ඉටු කිරීමට එක්වන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බැතිතුමා ශ්‍රී ලාංකේය ජනතාවකින් ඉල්ලීමක් කළා රට වෙනුවෙන් එකට සිටිමු මඩකලපුව පැවති ජාතික සංවර්ධන වැඩසටහනේ සමප්ති උත්සවයේ අමතමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළා රටවෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ දෙවැනි අදියර පසුගිය 8 වෙනිදා මඩකලපුව දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වුණා. දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 14ම ආවරණය කරමින් විවිධ වැඩසටහන් ඒ යටතේ ක්‍රියාත්මක කළා. එම වැඩසටහන් සඳහා විශාල මහජන සහභාගීත්වයක් දක්නට ලැබීම විශේෂත්වයක්. අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සමාප්ති උත්සවයේදී විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරුණා. තත්‍රම් ත්‍රම්ත ඉස්ත්‍රික්කයේ ජනතාවට පොල්පැල 5000ක් කජුපැල 5000ක් බෙදා දී මැතුළු තෝරාගත් පවුල් සඳහා ස්වයං රැකියා සඳහා ණය ප්‍රදානය රණවිරුවන් සඳහා නිවාස ආධාර ප්‍රදානයක්ද සිදු කළා. තිරසර පාසල් සංවර්ධන වැඩසටහන යටතේ පාසල් උපකරණ ප්‍රදානය, ගොවි විශ්‍රාම වැටුප් ප්‍රදානය, ආගමික ස්ථාන සඳහා මූල්‍යාධාර ලබා දීම, රෝහල් සංවර්ධනය සඳහා උපකරණ ලබා දීම, පානීය ජල පහසුකම් සහ සනීප ආරක්ෂක පහසුකම් සම්පාදනය ඇතුළු වැඩසටහන්ද ක්‍රියාවට නැංවුණා. දරුවන් සුරකිමු ජාතික වැඩසටහන යටතේ පරිවාස භාරයේ සිටි දරුවන් දෙදෙනෙකු සිය පවුල් වෙත භාර කිරීම සිදු කෙරුණේද මෙම වැඩසටහනට සමගාමීවයි. දැන් අද ඔබට මම තෑග්ගක් දෙනවා. ඒ තමයි Hindu සිංහල අලුත් අවුරුදු උදාවත් එක්කම හොඳ නැකතක් තියෙනවා පැල සිටවන්න මේ පැල සිටවන්න ඒ වගේ නැකතක් ක්ලේශියෙන් එන්නේ නැහැ කියලා කියනවා මම මේ රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලනවා මේ නැකතට පැලයක් සිටවන්න කියලා ඒ වගේම ඔබ සෑම කෙනෙක්ව දන්නවා පරිසර සංරක්ෂණයේ තිරසර සංවර්ධනයේ වැදගත්කම ඒ නිසා මේ ගැන ඔබෙන් ඉල්ලන්නේ මේ පැල හදලා හොඳට වතුර දාලා निरीक्षण चारिकावक සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා රටම සූදානම්ව පවතිනවා අලුත් අවුරුද්ද වෙනුවෙන් තවමත් ජනතාව බහඬ මිලදී ගන්නා බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කරන්නේ අධික රශ්මිය සහිත කාලගුණයේද නොතකා බොහෝ දින අලුත් අවුරුද්ද සඳහා බහඬ මිලදී ගැනීමට නගර කරා පසුගිය දින කිහිපෙම පැමිණියා අද දිනේද බොහෝ නගර ජනතාවගෙන් පිරී පැවතුණා බොහෝ රෙදිපිලි අලවිසල් ලවට ජනතාවගේ දැඩි තදබදයක් පැවති බවයි අප වාර්තාකරුවන් කියා සිටින්නේ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාරවල සිටින රැදවුවන් හමුවීම සඳහා ඔවුන්ගේ පෞල්වල සමාජිකයන්ට හෙට සිට දින 5ක කාලයක් ලබා දී තිබෙනවා මීට පෙර අලුත් අවුරුදු වෙනුවෙන් ලබා දී තිබුණේ රැදවුවන් හමුවීමට දින 2ක් හා 1 දිනක් පමණයි අලුත් අවුරුද්ද වෙනුවෙන් හෙට සහ අනිද්දා සියලු සුරාසල් වසා තැබීමට සුරාපදු දෙපාර්තමේන්තුව නියෝග කළා සුරාපදු බලපත්‍ර කොන්දේසි කඩකරන අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට උපදෙස් දී තිබෙනවා මෙම කාල සීමාවේදී නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට සුරාපදු ස්ථාන 56කට අනුයුක්තව සේවය කරන සුරාපදු නිලධාරීන් 1200 දෙනෙකු යොදවා ඇති බවයි සුරාපදු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙවර පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම යෙදී තිබෙන්නේ අප්‍රේල් මාස 13 වන සෙනසුරාදා දිනටයි නුගපත් විෂ මිශ්‍ර නානුකා ස්නානය කිරීම සුදුසු බවයි ජ්‍යොතිෂ්‍යය සඳහන් වන්නේ අලුත් අවුරුද්ද උදාවන්නේ අප්‍රේල් මාස 14 වන ඉරිදා අපර භාග 2:09ටයි පුණ්‍ය කාලයේදී ඇත්තේ 14 වන ඉරිදා පෙරවරු 7:45 සිට පස්වරු 8:33 දක්වායි ඒ අනුව අප්‍රේල් මාස 14 වන දින පෙරවරු 7:45ට පෙර ආහාර පානගෙන සීල වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම යෝග්‍ය බවයි ජ්‍යොතිෂ්‍යය සඳහන් වන්නේ ආහාර පිසීමේ නැකත යෙදී තිබෙන්නේ අප්‍රේල් මාස 14 වනදා පස්වරු 2:42ටයි රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණින් සැරසී නැගෙනහිර දිශාව බලා ලිපකිනි වෙලවීම සුදුසු බව ජ්‍යොතිෂ්‍යය දක්වනවා
වැඩැල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය සඳහා වූ නැකත යෙදී තිබෙන්නේ අප්‍රේල් මාස 14 වන ඉරිදා පස්වරු 3:54ටයි. රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණින් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය යහපත් බව ජ්‍යොතිෂ්‍යය දක්වනවා. හිසතෙල් ගෑමේ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් 17 වන බදාදා පූර්ව භාග 7:40ටයි. නැගෙනහිර දිශාව බලා හිසට කොහඹ පද්ද, පයට කොළොත් පද්ද තබා පලාවන් පැහැති වස්ත්‍රාභරණින් සැරසී කොහඹ පත්‍යෂ මිශ්‍රණානුදගා ස්නාන කිරීම යහපත් බව සඳහන්. අවුරුදු නැකත් අනුව රැකී ආරක්ෂා සඳහා පිටත් ව්‍යාමයේ නැකත අප්‍රේල් 18 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 4:52ට යෙදී තිබෙනවා. නැගෙනහිර දිශාව බලා පලාවන් පැහැති වස්ත්‍රාභරණින් සැරසී හකුරු සහ තල මිශ්‍ර කිරිබතක් අනුභව කර රැකී ආරක්ෂා සඳහා පිටත් ව්‍යාම සුදුසු බවයි ජ්‍යොතිෂ්‍යය සඳහන් වන්නේ. මේ අතර අලුත් අවුරුදු සමයේ ගිනිකෙලි භවිතයේදී වඩා සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. මෙතර අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා විශේෂ ප්‍රවාහන සේවා අඛණ්ඩව ක්‍රියාත්මකයි. අතිරේක බස් රථ හා දුම්රිය දහවණයට එක් කර ඇති බවයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසන්නේ. ඒ පිළිබඳ මේ වාර්තාව ගෙනෙන්නේ තිසරා තුඩුවකේ. සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙන්න තියෙන්නේ තවත් පැය 48කට අඩු කාලයක්. අලුත් අවුරුද්ද සමරන්න ගම් රටේ බලා යන ජනතාව හමු වෙන තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ කොළඹ කොටුවේ ප්‍රධාන බස් නැවතුම් පළට. උත්සව සමය වෙනුවෙන් අතිරේක බස් රථ රැසක් දහවණේට එක් කිරීමටයි ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කර ඇත්තේ. බැස්ටියන් මාවත බස් පර්යන්තයේ දෛනික බස් ගමන් වාර සංඛ්‍යාව 2200 සිට 2800 දක්වා වැඩි කර තිබෙනවා. අධිවේගී මාර්ගවල බස් සේවාද අඛණ්ඩව ක්‍රියාත්මකයි. අධිවේගී මාර්ගවල හෝමාරු මධ්‍යස්ථාන ආශ්‍රිත වැතිවන වාහන තදබදය අවම කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව දක්ෂිණ අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු අංශය පවසනවා. මේ කාලය තුල මාර්ගය තුල යම් ආබාධිත ලක්ෂණ වාහන ප්‍රමාණය ඉහළ යෑමක් බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් ආබාධිතත්වයට වන වාහන හැකික්මනින් ඉවත් කිරීම සඳහා අවශ්‍ය අමතර අධගෙන යමේ වාහන හා උසාගෙනීමේ වාහන ස්ථාපිත කරලා තියෙනවා. මේ කාලය තුල අධිවේගී මාර්ග තුල අමතර ජංගම සේවා පවත්වා ගැනීම යෑමට අධිවේගී මාර්ග පොලිස් කොට්ටාසයත් ඒ වගේම විශේෂ කාර්ය බලකායත් කටයුතු කරනවා. මගින්ගින් වැඩිපුර ගාස්තු අය කිරීම ඇතුළු බස් රථ සම්බන්ධ පැමිණිලි 19:55 ෂණික අංකයට දැනුම් දෙන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කොළඹ නගරයෙන් පිට පළාත්වලට ගමන් කරන ජනතාවගෙන් අප ප්‍රවාහන පහසුකම් පිළිබඳව අදහස් විමසුවා. 60නේ. බස් තියෙනවා. අපි යන්නේ පදවිය පරක්කම්පුර. පුතාලා ගෙදර යන්නේ. ජය අවුරුද. ඔව් බස් තියෙනවා බස් තියෙනවා. ඕන දේ බස් තියෙනවා. මේ අතර විශේෂ දුම්රිය සේවාද ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය 25ක්ද දහවණයට එක් කර ඇති අතර දෛනිකව දහවණේ වන දුම්රිය සඳහා අතිරේක මැදිරි එක් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ගම් රට බලා ගිහිලා අලුත් අවුරුද්ද සමරන්න තමයි මේ ඉන්න හැම දෙනාම බලාපොරොත්තු වෙන්නේ. ප්‍රමාණවත් ලෙස ප්‍රවාහන පහසුකම් තියෙන නිසා ඔවුන්ට ගම් රට බලා ගිහිලා තමන්ගේ දරු පවුලත් එක්ක අලුත් අවුරුද්ද සමරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. අලුත් අවුරුදු හා උත්සව සමයේ මාර්ග නීති කඩකරන මෙන්ම බිමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පුළුල් කර තිබෙනවා. උත්සව සමයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඊයේ පෙරවරු 6 සිට අද පෙරවරු 6 දක්වා දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී බිමත් රියදුරන් 245 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. එම කාල සීමාවේදී මාර්ග නීති කඩකළ රියදුරන් 10171 දෙනෙකුට නඩු පැවරීමට ක්‍රියා කර තිබෙනවා. අවුරුදු සමයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 8000ක් සේවයේ යොදවා ඇති බවයි රථ වාහන අංශයේ බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරන්නේ. 8000කට ආසන්න නිලධාරි සංඛ්‍යාවක් විශේෂයෙන්ම මේ අවුරුදු සමය වෙනුවෙන් යොදලා තියෙනවා. සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් අපි බස් රථවල යොදවන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියට අවුරුදු කාලය අවසන් වනතුරුම විශේෂයෙන්ම බීමත්කම අධික වේගය මේ කාරණා සම්බන්ධයෙන් තමයි
අපි මේ ඉදිරි දිනවල ක්‍රියාකිරීමට බලාපොරොත්තු වෙන්නේ අපි දවැන්ත මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා බීමත්වරයේ පැදීම වැළැක්වීමට අප්‍රේල් 10ත් අප්‍රේල් 20ත් අතර තමයි හැම අවුරුද්දකම සාපේක්ෂව දින 10ක කාලය තුළ වැඩිම පිරිසක් මේ යන්නේ ඒ වගේම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා ඔබ සාදයකට පාටියකට සහභාගී වෙනවා නම් රිය පදවන්න පුළුවන් මත්පැන් නොබන කෙනෙක් එක්ක සහභාගී වෙන්න හෙළයි දවැන්තම බක්මහ උලෙල ITN සූර්ය මංගල්‍යය අනුමඩුවේදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ උදිත තේනවර. නව අවුරුදු අසිරියෙන් හැඩවෙන සූර්ය මංගල්‍යය 2019 ITN සූර්ය මංගල්‍යය සඳහා සූදානම් කරන අනුමඩුව සියබලන් කොටුව වැව් තාවුල්ලේ මාමේ ඉන්නේ. මෙලිටත් සූර්ය මංගල්‍ය සඳහා සියලු කටයුතු සූදානම් කරමින් පවතින බව තමයි අපට ඔබට කියන්නට තියෙන්නේ විශේෂයෙන්ම හෙට උදේ 7ට මැරතන් තරගය ආරම්භ වීමට නියමිතයි ක්‍රීඩා ඉසව් ජන ක්‍රීඩා ඒත් එක්කම සංස්කෘතික මංගල්‍යයක් හැටියට අවවාදින් යුතුව සූර්ය මංගල්‍ය 2019 ඔබට හඳුන්වා දීමට පුළුවන් විශේෂයෙන්ම අපි ඔබට ආරාධනා කරන්නේ හෙට උදේ 8:30 ඉඳලා රැඳී ඉන්න ITN බලන්න ITN සූර්ය මංගල්‍ය අපූර්වත්වය විඳ ගන්න සූර්ය මංගල්‍යයේදී ITN අවුරුදු කුමරා හා කුමරිය තේරීමේ තරඟ අනිද්දා පසළු 4ට සිදු කිරීමට නියමිතයි මෙම සියලු තරඟ ඉසව් හා විචිත්‍රාංග සජීව ලෙස විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ උත්සවයේ ලබන 17 වනදා ජයවර්ධනගම සුබෝධාරාම විහාරස්ථානයේ සිට සජීවීව විකාශය කරමින් ITN සූර්ය මංගල්‍යයේ කටයුතු අවසන් කිරීමටයි සැලසුම් කරත්තේ මේ අතර ITN FM සංවිධාන කරන 2019 කෝකිල වසන්තය ලබන 20 වනදා අනුරාධපුර මයිලගස් හන්දිය සිංහ ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබෙනවා නව අවුරුදු අසිරියෙන් හැඩවෙන සූර්ය මංගල්‍යය 2019 සිංහල දෙමළ අලුත් අවුරුද්ද යුතුයකම් හා වගකීම් මිටු කරන මහා මංගල්‍යයක් වනවා වත්මන් කාර්යබහුල සමාජයේ ඒ යුතුයකම් හා වගකීම් හරි හැටි ඉටු කළ හැකිද ඒ පිළිබඳ මේ සොයා බැලීම ගයන්ති ගුණරත්නගෙන් රටක් ජාතියක් විදිහට අපි එකම දිනයක එකම නැකතක මේ සියලු චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට කරන්නේ සිංහල හින්දු අලුත් අවුරුද්දට විතරයි ඒත් අද වෙනකොට කාර්යබහුලත්වය සමාජ සංකීර්ණත්වයත් එක්ක මේ දේවල් අපෙන් ගිලිහෙන්නට පටන් අරයි බක්මහා අලුත් අවුරුද්දේ අසිරියාවත් මිහිරියාවත් ඉතා අපූර්වට අත්විඳින්න පුළුවන් වෙන්නේ මෙහි තියෙන සිරිත් පිරිත් වත්පිළිවෙත් හා මේ පැවතුම් රටාව අනුගමනය කරනවා නම් පමණයි අලුත් අවුරුද්ද කියලා කියන්නේ සංස්කෘතික අනුගමනය කිරීම මෙහිදී වැඩිහිටියන්ට වගකීමක් පැවරෙනවා බාල පරම්පරාවට මේ දේවල් කියලා දෙන්න කියලා දීලා මේ වටිනාකම අවබෝධ කරලා දීලා ගේ ඇතුලේ ඉන්න පවුලේ පඳුරේ සියලු දෙනා කොටස් කරුවන් බවට පත් කරගන්න අපි බොහෝ වෙලාවට වෙන දේ තමයි අලුත් අවුරුද්දේදී දූ දරුවන් සහ පවුලේ උදවිය සියලු දෙනා අනුගමනය කරගන්නේ නැ මේ කටයුතු වලට ඒක අත්හැරලා තියෙනවා මෙන්න මේක හරි වැරදි භාවිතාවක් ඔබ ඔබේ නිවසේ ඔබත් එක්ක ඉන්න ඔබේ දුව දරුවන්ට මේ අවුරුදු චාරිත්‍ර උගන්වීම කරන්න ඕනේ ප්‍රායෝගිකව ඕන් මේ අවුරුදු සිරිත් වල කොටස් කරුවන් කරගත්තොත් වසරින් වසරට නවමු අධ්‍යක්ෂින් ලැබමින් වැඩිවියට පැමිණෙනකොට අවුරුදු කොටස්කාරයෝ බවට පත් වේවි. හැබැයි ඔබ මේවා අත්හැරලා අවුරුදු නරඹන්නම් බවට පත් වුනොත් මේ චාරිත්‍ර ඊළඟ පරම්පරාවෙන් අත්හැරලා යාවි. පවුලක් ඇතුලේ අවුරුදු චාරිත්‍ර ඒ විදියට අනුගමනය කරොත් තමයි ප්‍රදේශයක් පළාතක් සහ තුන් හෙලේ අපේ ඇත්තන්ට ලිහිපපු පුරා දෙන සන්තෝෂෙන් අවුරුදු කන්න පුළුවන් වෙන්නේ. සංස්කෘතිය අපේ රටට අපටම ආවේනික දෙයක් මේ දේවල් රැකගෙන අනාගත පරපුරට උරුම කර දීම අපේ වගකීමක් මෙන්ම යුතුයකමක් උත්සව සමයේ පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් බහඬ රැසක් අඩුමිලට ලබා දීමට පියවරගෙන තිබෙනවා බහඬ කිහිපයක් පිළිබඳ මිල තොරතුරු දැන් ලංකා සතස අත්‍යවශ්‍ය භාණ්ඩ 40ක මිල එකවර අඩු කළා අදම ලංකා සතසට යන්න මේ සුවිශේෂී වාසි අත්විඳින්න සුදුකෙකුළු කිලෝග්‍රෑම් එකක රුපියල් 66.50යි සම්බා කිලෝග්‍රෑම් එකක රුපියල් 84යි රතුකෙකුළු කිලෝග්‍රෑම් එකක රුපියල් 57යි
කඩල ග්‍රෑම් 500ක් රුපියල් 77.50යි. මොංගිට ග්‍රෑම් 500ක් රුපියල් 110යි. තින් මාළු ග්‍රෑම් 425 රුපියල් 195යි. රතුපරිප්පු ග්‍රෑම් 500 රුපියල් 54.50යි. වියලි මිරිස් ග්‍රෑම් 500 රුපියල් 147.50යි. ලොකු ලුණු කිලෝග්‍රෑම් 1 රුපියල් 75යි. සුදු සීනි කිලෝග්‍රෑම් 1 රුපියල් 97යි. ලංකා සතොස අඩුම බිලට ඔබෙම තැන. මාලදිවී නතරංගුවේ පසුබු ශ්‍රී ලාංකික ධීවරයන් 21 දෙනෙකු නිදහස ලබා අද රාත්‍රියේ දෙවිනට පැමිණීමට නියමිතයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඍජු මැදිහත් වීම මත මෙම පිරිස නිදහස් කර ගැනීමට හැකියු බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාරච්චි මහතා පවසනවා. මාලදිවෙන් අත්අඩංගුවට ගත්ත ධීවර යාත්‍රා අතර 21 දෙනෙක් නිදහස් කරලා ලංකාවට පැමිණෙනවා. අමාත්‍ය සේරා තමයි අපි ගෙන්නන්නේ. මේ බෝට්ටු හතර රැකියාවේ ගිහිලා තියෙන්නේ පරාබි මූදේ. යුද්ධ නිසා තමයි මේ මාලදිවෙන් මූදු සයිඩ් එකෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ ප්‍රශ්න ඇති වෙලා අත්අඩංගුවරන් තියෙන්නේ. අපි අගමැතිතුමාට කියලා අපි මාලදිවෙන් ජනාධිපතිතුමාට කදේවතාවක් කතා කරලා තමයි මේ කට්ටිය නිදහස් කරන්න අපි කටයුතු කරේ. ඉස්පිරින හතර දෙනාත් බෝට්ටු හතරත් අද මාලදිවෙන්නේ තියෙනවා. ඉන්දියා පොලිසිය ආරක්ෂාව ඇතුව බන්ධනාගාරගත කරලා මන්නාරම ඓතිහාසික මඩු දේවස්ථානයේ මඩුමාතා පිළිරුව අලුතින් ඉදිකළ මන්දිරයේ තැන්පත් කිරීම සිදු වුණේ යුද හමුදාපති ලුතිනේ ජෙනරාල් මහේ සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මීට සමගාමීව වටිනා පැල 45,000ක් මඩු පුදබිමේ රෝපණය කිරීමද ආරම්භ වුණා. විශේෂ ආශිර්වාද පූජාවක්ද පැවැත්වුණේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්. බුදුපුත් මාපිය උපහාර වැඩසටහනක් මැදිරිගිරිය බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා දරුවන් පූජා කළ දෙමාපියන්ට කුඩා සාමණේර හිමිවරුන් අතින් අවුරුදු සැමරීමට මුදල් හා භාණ්ඩ බෙදා දීම මෙහිදී සිදු කෙරුණා. එය හත්වන වරටත් මෙවර පැවැත්වුණේ බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය මැදිරිගිරියේ අස්සජි ස්වාමින් වහන්සේගේ මග පෙන්වීම මතයි. දකුණු පළාතේ ඇති සිංහල භාෂාවෙන් ඉගැන්වීම සිදු කරන එකම මුස්ලිම් විද්‍යාලය වූ ඉල්මා විද්‍යාලයේදී සංහිඳියා අවුරුදු උළෙලක් පැවැත්වුණා. අලුත් අවුරුද්දට සිදු කරන සියලු චාරිත්‍ර පිළිබඳ දරුවන්ට අවබෝධයක් ලබා දීම මෙහිදී සිදු වූ අතර ජන ක්‍රීඩා රැසකින් උත්සවය වර්ණවත් වුණා. විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අලුත් අවුරුදු උළෙලක් අත්තනගල්ල පස්යාල සිරි සගබෝ විශේෂ පාසලේදී පැවැත්වුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ බෞද්ධ සංගමයයි ඊට පූර්ණ දායකත්වය ලබා දී තිබුණේ. අවුරුදු කුමරා හා කුමරිය තේරීම ඇතුළු තරඟ රැසක් මෙහිදී පැවැත්වුණා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමරිකාවේදී නඩු දෙකක් පැවරීමේ සිද්ධියට කොන්සල් ජෙනරල් කාර්යාලයේ සම්බන්ධතාවක් ඇතැයි රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය අසත්‍ය බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. පාලින්ද නුවර පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. රුපියල් මිලියන 40ක වියදමින් නිදි කළ පාලින්ද නුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ව්‍යුර්ථ කිරීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ඉන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. එතුමියට මට දුරකථන ඇමතුමක් දුන්නා. ඒ ඉන්නේ අපේ භාරත ලක්ෂ්මන් පෙට්‍රෝ මන්ත්‍රීවරතුමාගේ සහෝදරිය. දාලා තියෙන්නේ වෙන කවුරුවක්වත් නෙවෙයි. මහින්ද රාජපක්ෂගේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ ලේකම්ගේ අක්කා. එතකොට එයා මට කතා කරලා කිව්වා එයා දන්නේවත් නැහැ මේ කියන කතාව මොකක්ද. මේ වගේ ලඳ බොළඳ මිනිහෙක් තමයි ජනාධිපති ධූරයට ඉල්ලන්නේ. ගම් සභාවකවත් මන්ත්‍රීකමක් දරපු නැති මිනිස්සයා මේ විදියට එක්කෙනෙක්ව යැව්වොත් අපව කතා කරන්න ඉතුරු වෙන එකක් නැහැ. බොහෝ අපේක්ෂකයා වීම තමයි අපේ බලාපොරොත්තුව. එතකොට ඊටාත්ම පහසු ජයග්‍රහණයක් අපිට ලබා ගත හැකි. මොකද උතුරු නැගෙනහිරේ ඒවයි පලාතකවත් අතර මායමකවත් එයාට ඡන්දයක් හම්බ වෙන්නේ නැහැ. එයා 100ට බින්දුවෙන් පටන් අරගන්නකොට අපි 100ට 30කින් පටන් අරගන්නවා. මැතිවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර පැවති සාකච්ඡාවලින් පසුව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කළ ප්‍රකාශය එම සාකච්ඡාවලට බාධාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා. තිස්සමහරාම රජමහා විහාරස්ථානයේ පැවති අලුත් සහල් මංකල්ලයට එක් වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැකූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමරවීර මහතා මේ බව කියා සිටියා. විශේෂයෙන්ම ජී.එල්. පීරිස් පිටපත ඇමතුමා කරපු ප්‍රකාශය මේ සාකච්ඡාවට සම්පූර්ණ බාධාවක් විදියට තමයි මම දකින්නේ. ඒක අපි පැත්තකට තියලා අපි කොහොම හරි මේක සාධනීය විදියට ගෙනියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේක තුනත් ජයග්‍රහණය කරනවා වෙන් වුණොත් පරාද වෙනවා. එච්චරයි තියෙන්නේ කියන්න දෙන්නේ. ජනාධිපතිතුමා ඉදිරිපත් වෙනවා කියලා මතයක් පළ කරලා තියෙනවද ප්‍රතිමලට? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දුව කරොත් එතුමා ඉදිරිපත් වෙන්න වෙනවනේ ඉතින්.
डेंगू मतुरवान बोवन वेडबिमाक वसा तमन लेसेट बालकरमें गाल्ल हिरिबुर गलकेटिय प्रदेशे पेवती विरोधतावक हेतुवेन दैडी उनुसुम तत्व्याक एतिवना डेंगू वेलदीमें मेम प्रदेशे एकम पौले दरुवान देदेनेकु मियकोस तिबेनवा हिरिपुर प्रदेश इदिकिरमिन पवतिन पौद्गलिक रोहलक डेंगू केट्यान सिटिन बवट प्रदेशवासीन चोदना करनवा इम वेडबीमट आसन्ने पिहिटी सुलेमानिया महाविद्यालय विदुहल्पतिवर्या मेन्म सिसुन विसी देदिनेकु डेंगू वेलदीमेन करापिटिय शिक्षण रोहले प्रतिकार लबन बवट वार्ता वनवा मे हेतुवेन प्रकोपवू पिरिस इम वेडबीमे तिबू यतुरु पदियाक दोंबकरयाक विदुली जनन यंत्रयाक मेन्म तवत् उपकरण कीपयकट गिनि तेबुवा इम गिन्न निवासिनीमट गिरिनिवन हमुदाव पेमनियद विरोधता करुवान एटक इडलबा दीन है कैसे उत पोलिसी मेदिहत्वीमेन गिन्न मेडपवत्वा तिबेनवा मिम वेडबीमट विरोधय पलकरन पिरिस अद दहवल गाल्ल करापिटिय मार्गे टायर पुलुस्समिन विरोधतावे निरत वुना किसी के लिए दाने ना क्यों हम डेंगू की आवाज करेंगे ना किसी निलंबारी एक अपने गामी वितरण क्वार्ट पीएचए रिपोर्ट कर रहे हैं बेलुना तेरे हार से एक वितरण हॉस्पिटल चला दिनों ऑलरेडी अब मगे इतना मैं इन दाने हॉस्पिटल के इन्हों वोट देखा पीरेन ना दाने टीना पे गामी काटती है मेरे घटा आप इधर आदम पील दूर लगे नो ना पशु इम स्थानेट दक्षिण पलात सौख्य सेवा हा गाल्ल डिस्ट्रिक्ट सौख्य सेवा अध्यक्ष वरुण पेमिन उद्घोषकयन समग साकच्छा करति बिनवा उद्घोषणे हेतुवेन प्रदेशे कलहकारी तत्वयक् पवतुना දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ගොවින්ට උපකාර කිරීම පිණිස ඇමරිකා ඩොලර් මිලියන 125ක ණය මුදලක් ලබා දීමට ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය එකඟතාව පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ගොවින් නියගය සහ ගම් වතුර වැනි දේශගුණික විපර්යාසයන්ට නිරතව මුහුණ දෙනවා. ඔවුන්ට උපකාර කිරීමේ අරමුණ ඇතිවයි ඇමරිකානු ඩොලර් මිලියන 125ක ණය මුදලක් ලබා දීමට ලෝක බැංකුව එකඟ වුණේ. ඊට අදාළ කිවිසුමට වොෂින්ටන් නුවරදී ඊයේ අත්සන් තැබුණා. මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය RSH සමරතුංග මහතා සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උපසභාපති හාටිවික් ෂප මහතා ඊට අත්සන් තැබුවා. ඒ අනුව පරිසර හිතකාමී කෘෂිකර්ම ක්‍රමවේදයන් සහ තාක්ෂණයන් වැඩි දියුණු කෙරෙනු ඇති. කාර්මික ඵලදායීතාව ඉහළ නැංවීමද ඊට අයත්. මාර්ග පද්ධතිය පුනරුත්ථාපනය හා ඉලක්කගත කුඩා පරිමාණ ගොවිපළ වෙත ප්‍රවේශ වීම වැඩි දියුණු කිරීමටද අපේක්ෂිතයි. එමකින් කුඩා පරිමාණ කෘෂිකාර්මික වගාවන්හි ඵලදායීතාව හා දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමේ හැකියාව වැඩි දියුණු කෙරෙනු ඇති. ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන්නේ කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග හා දීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ඒකාබද්ධවයි. අභ්‍යන්තර හා සුදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේද ඊට සහය වනු ඇති. ව්‍යාපෘතිය පළාත් හයක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ එල්ලංකා පද්ධතිය 120ක් ජලාශය 1215ක් ආවරණය කරමින් ගොවිපවුල් 62417කට මෙමගින් ඍජුව සෙත සැලසෙනවා. මේ අතර දේශගුණික බලපෑම් අවම කිරීමේ ක්‍රියාකාරී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහාද ඇමරිකා ඩොලර් මිලියන 1.8ක ප්‍රදානයක් ලබා දීමට ලෝක බැංකුව එකඟ වී තිබෙනවා. ඊට අදාළ ගිවිසුමටද ඇමරිකාවේදී ඊයේ අත්සන් තිබුණු බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ. ජාතික දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා වූ ප්‍රතිපත්ති ක්‍රමෝපාය හා ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම එහි මූලික අරමුණයි. අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අධීක්ෂණ කමිටුවක් තපත් කිරීමට නියමිතයි. කාලගුණ තොරතුරු ගෙනදෙනේ යුරේනි පත්මසේකර. හෙටදිනේදී මධ්‍යම සබරගමුව බස්නාහිර දකුණ සහ ඌව පළාත්වල වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතම් ස්ථානවල සවස දෙකෙන් පසුව තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ඉඩ කඩකුයි පවතින්නේ. එවැගේම අප්‍රේල් මාස 15වැනිදා දක්වා සූර්යා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දෙවන වටාවන මුහුදු ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු කිරීමේදී පුත්තලම සිට කොළඹ සහ හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවලදී තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ඉඩ කඩක් පවතිනවා. දිවෙනට සුළං හැමීම සිදුවනවා ගිනිකොන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 15ත් 25ත් අතර අගයක් ගන්නවා.
මේ සූදානම හෙට දිනේදී ප්‍රධාන නගර කිහිපයක බල පැවතිය හැකි කාලගුණ අනාවැකිය පිළිබඳ ඔබව දැනුවත් කරන්නට. සමකින් අපගේ රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk